ඔන්න ඉතින් මගේ යාළුවනේ අපි හිතපු විදිහටම මාස්ටර් වාඩියට ඇවිල්ලා සරාට බනිනවා. සරත් තමයි නිකන් ඉන්නේ නැහැ. සරාට උන අසාධාරණයේ ගැන මාස්ටර්ට කියනවා. කුසුම්ලතත් මේක මෙතනින් නතර කරන්නේ නැහැ. මේ කසාදෙ කෙරෙන්නේ නැහැ. මොකද කියනවා නම් සුදු චූටියට ප්‍රශ්නයක් වෙයි මේ කසාදෙ කෙරෙලා ඒ කෙදෙට්ට ගියොත්. ඉතින් මගේ යාළුවන ඔයාලට මතක ඇති මාස්ටර්ගේ කලා ආයතනයේට ගුරුවරයෙක් එනවා කිව්වා. මේ ගුරුවරයා මාස්ටර්ගේ නෑයෝ වෙනවා. ඉතින් මේ ගුරුවරයා සුදු චූටිට යෝජනා කරන්න ඉඩ තියෙනවා කුසුම් ලතා. ඉදිරියේදී සුදු චූටිට බේරෙන්න වෙන්නේ යෝජනා එක පිට එන්න ගන්නවා. ඉතින් සරාට මේ යෝජනා හැම එකක්ම ආරංචි වෙනකොට සරා මේ වගේ හැසිරුණත් සරාට ගමේ ඉන්න වෙන එකකුත් නැහැ. ඉතින් යාළුවනේ අපි බලමු සුදු චූටි මොනවා කරයිද. සරා මේ හැම ප්‍රශ්නයක්ම ඉවර වෙන්න හොඳ තැනකට ඇවිල්ලා සුදු චූටිටම ගිහිල්ලා යෝජනාව කරයිද කියලා. ඉතින් එහෙම වුණොත් නම් ගොඩක් දුරට කතා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. කොහොම නමුත් ඉදිරියට අපිට හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලා ගන්න පුළුවන්. කුකුල මුදලාලි තාම නිදහස් වෙලා ආවේ නැහැ. කුකුල මුදලාලි මේ තැන ඉන්නේ සරා නිසා නෙවෙයි. කුකුල මුදලාලිගෙම කට නිසා තමයි කුකුල මුදලාලි මේ තැන ඉන්නේ. අපි එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. දිගටම රැඳිලා ඉන්න SL දිලින් බ්ලොග් එක. තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.